ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණීය වීමත් සමග විදෙස් සංචිත හිඟවීම ඇතුළු රටේ පැනනැගුණු ආර්ථික ගැටලු හේතුවෙන් අනයන සීමා කිරීමට රජය මීට පෙර පියවර ගත්තා. මෙම තත්ත්වය යටතේ රටේ විවිධ ශේෂ්ඨවලට එල්ලුවේ දැඩි බලපෑමක්. භාණ්ඩ මිල ගණන් ඉහළ යාම විවිධ ශේෂ්ඨ කඩා වැටීමට හේතු වී තිබෙනවා. මේ තත්ත්වය නිසා ඉදිකිරීම් ශේෂ්ඨයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. බොහෝ ඉදිකිරීම් කටයුතු මේ වන විට අතරමඟ නතර වී ඇති අතර ඒ හේතුවෙන් බොහෝ ඉදිකිරීම් ශේෂ්ඨයේ සේවකයින්ට සිය ජීවනෝපාය නිසි පරිදි කරගෙන යාමටද බාධා එල්ල වී තිබෙනවා. මාස දෙකසරයක් විතර වැටෙන්නේ නැත්තම් නාටම් වැඩ කරනවා. සිමෙන්තිත් කලං ගලුත් ගණන් වැලිත් ගණන් ගෝලොන්ට පඩි දෙන්නේ කොහොමද? ඉතින් අපි මාසෙට අන්තිමට පඩිය බලනකොට අපිට ඉතුරුක් නැහැ. ගෝලොන්ට මේ දවස්වල මොනවත් නැහැ වැඩ. මේ දවස්වල වැඩක් පොලක් නැතුව ගෙදරටලා තමයි දැන් ඉන්නේ. ඉදිකිරීමේ ශේෂ්ඨ සම්පූර්ණ කඩාවැටලා තියෙන්නේ. මේ දවස් දැන් මාස 4ක් 5ක් වෙනකම් මේව අල්ලලා නැහැ. දැන් අහුවෙච්ච වැඩේ කරනවා කියන්නේ කුලි වැඩ, කැත්තෙන් පොරවෙන් උදැල්ලෙන්. දැන් ඇත්තටම වැඩක් පොලක් නැහැ. ඉතින් කොහොම අමාරුනේ තමයි ජීවිතේ අපි ගැට ගහගෙන මේ දවස්වල යන්නේ. ඉදිකිරීම් ශේෂ්ඨය අඩාල වීමත් සමග ඒ සඳහා විවිධ අතුරු නිෂ්පාදන සැපයූ ව්‍යාපාරිකයින්ද පත්වෙත්තේ දැඩි අසීරුතාවයකටයි. සිමෙන්ති මිටික් රුපියල් 3000ක් කිට්ටු කරලා යනවා. ගල් කුඩු ලෝඩ් එකක් රුපියල් 16500ක් 17000ක් වෙනවා. දැන් සේවකයන්ටවත් කාටවත් වැඩ නැහැ. ගල් කීයක්වත් විකුණ ගන්න විදියක් නැහැ. ගල් ගෙඩියක් රුපියල් 110ටත් විකුණලා පාඩුවේ. දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව ඉන්නේ. මේ මැෂින් එක දැන් මේ දිරාපත් වෙලා තියෙන්නේ. මේ වැඩ කරපු කාලයක් නැහැ. මේවා මේ මලකට කාලා මේවා දැන් ওই වැඩ කරන්නේ නැති තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. ඒක දැන් ගන්න දෙයක් නැහැ. දිරලා තියෙන්නේ ඔක්කොම. ඒවා දිරාපත් වෙන්න ඇවිල්ලා මේ වගේ වැඩක් කරපු කාලයක් නැහැ. මට මේ ගල් කුඩු මේ දැන් අවුරුදු ගාන අවුරුද්දකට ඉස්සෙල්ලා බාපුවා. මේ දැන් මේවත් හද වෙලා ගන්නත් බෑ. මේවා අරන් වැඩ කරලා වැඩකුත් නැහැ. ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් එම අමුද්‍රව්‍ය අලෙවිකරුවන්ද පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි. බඩු ගන්න මිනිස්සු එනවා. ඇවිල්ලා ගණන් අහලා ආපහු යනවා. ඒ මුණා අපේ බඩුත් ස්ටොක් වෙලා අපිත් සල්ලි තිබිලා නෙමෙයි මේවා දාගන්නේ. අපි චෙක් වලට නෙදානේ චෙක් ගෙවා ගන්න බෑ. දැන් මේ සිමෙන්ති එහෙම ගල් වෙලා තියෙන්නේ. ගන්නේ නෑ කිසිම කෙනෙක්. ගණන් අහපම මිනිස්සු බය වෙනවනේ. 65000 බාලා 1 කියුබ් එකක් කඩනකොට රුපියල් 10000 18000 කියපුවා මිනිස්සු ගන්න නෑ වැලි. දැන් වැලි මේ වෙනලා ස්ටොක් වෙලා තියෙන චෙක් ඔක්කොම රිටර්න් වෙලා තියෙන්නේ. ඉදිකිරීම් ශේෂ්ඨයට සම්බන්ධ මෙම පිරිස් රජයෙන් ඉල්ලා සිටින්නේ තමන් පත්ව ඇති ගැටලුවට යම් විසඳුමක් ලබා දීමට කටයුතු කරන ලෙසයි.